අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඊයේ දින විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 83 දෙනාට ඇප විරෝධතාවයට පහර දීම ගැන මානව හිමිකම් කොමිසම කඩිනමින් වාර්තාවක් ඉල්ලයි රෝසමල් නොදෙව් පාහර මරුවන්ට ආදරය දියව් වීදියේ විරුවන්ට අර්ගල කරුවන්ගේ ඉල්ලීම මර්ධනයේ නතර නොකොලත් රට පුරා වැඩවිම් නතර වෙයි වෘත්තීය සමිතී අවධාරණය කරයි අදි ආරක්ෂිත කලාප හදාගෙන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ගුලක් ඇතුළටම රිංගන්න වෙයි ජනතාව නැගිටිනවා අනුරගෙන් දැඩි ප්‍රකාශයක් සජිත් දැවැන්ත අර්ගලයකට සැරසෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලියු දේශපාලනයේ සහ ධර්මයේ පොතේ ධර්මයේ සහ මර්ධනයේ ක්‍රියාත්මක කරන්න හදනවා කළු කපුටා සුදු වෙනතුරු මෝල් ගහේ දළු වෙනතුරු මේ පප්පලාට රට හදන්න බෑ අද ටෙලිවැකියෙන් අපිට උදව් කරන්න ජාත්‍යන්තරයේ සමග සමීපව කටයුතු කරන්නත් සූදානම් අලි සොබ්‍රි ජගත් සංවිධානයේ අමතමින් කියයි අංක 1 ආරක්ෂිත ඉටිගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි ප්‍රථමයෙන් දේශීය පුවත් සමාජවාදී තරුණ සංගමය ඊයේ සංවිධානය කළ විරෝධතාවය අතරතුර අත්අඩංගුවටගත් 83 දෙනාට ඇප ලබා දී තිබෙනවා. ඉන් 80 දෙනෙකුට පොලිස් ඇප ලබා දී ඇති අතර 30 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මුදා හැරියා. අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක්ද කැඳවා තිබෙනවා. සමාජවාදී තරුණ සංගමය ඊයේ දවෙන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා. එෙහිදී විරෝධතාකරුවන් මර්ධනය කිරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි පොලිසිය කටයුතු කළේ. ඉන් විරෝධතාකරුවන් පිරිසක් තුවාල ලැබූ අතර 83 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. අද පෙරවරුවේ ඉන් පිරිසක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමටයි පොලිසිය කටයුතු කළේ. එලෙස අත්අඩංගුවටපත් පිරිස අතරින් එරංග ගුණසේකර ඇතුළු 30 දෙනෙකු මාලිගා කන්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එෙහිදී ඔවුන් 30 දෙනා ශරීර ඇප මත මුදාහන් ලෙසයි මාලිගා කන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. අපි ඔයත් එක්ක හැප්පෙනවා. ඒක නිසා දැන්ට ඔයා ගත්තේ එච්චරයි. ඒක නිසා හෙටත් ඕන තරම් ව්‍යවස්ථා ගැට ගහන්න, මන්දිර රකින්න, ඒව ඔක්කොම කුඩු කරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව අපි තරුණයොත් එක්ක සටන් කරනවා. मरदान හෙට පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන ලෙසයි මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ. අපේ සාමකාමී විරෝධී රට තියන්න උන්ට තියන අයිතිය මොකක්ද? අපිට කියන්න එපා මිනිමරුව ඉස්සරහ මෛත්‍රී කරන්න කියන. අපිට කියන්න එපා නරුමයෝ ඉස්සරහ භාවනා කරන්න කියන. අපි උන්ට ආදරේ නැහැ. අපි උන් එක්ක ලව් කරන්න ලෑස්ති නැහැ. මේක නම් අපෙන් ඉල්ලන ගේම. ඒ ගේම් එක සෙල්ලම් කරන්න අපි ලෑස්ති. යුක්තිය ඊටු නොවන කිසිදු දෙයකට අපි හිස නමන්නේ නැත කියන පණිවිඩය අපි දෙනවා. ජනතාවට කියන්න තියෙන එකම එක දෙයයි. රෝසමල් නොදෙව් පාහර මරුවන්ට ආදරේ දියව් වීදියේ විරුවන්ට. රනිල් රාජපක්ෂ කියලා කියන්නේ ජනමතයක් තියෙන නායකයෙක් නෙවෙයි. ඒක නිසාම තමයි වාහන් පිස්සුනට යන කියනත් අපි දන්නවා. ඔය අධි ආරක්ෂිත කලාප නම් කරගෙන ගැසට් ගහගෙන ඔය හැංගෙන්න තියෙන බය තියෙන්නේ. ඕක තමයි දුර්වලම නායකයෙන්ගේ ලක්ෂණ. ඒක දන්නේ නැත්තම් බට ලන්දේට අපි කියනවා බට නන්දකින් ඉගෙන ගන්න. නන්දසේන ගෝඨාභය රාජපක්ෂගෙන් ඉගෙන ගන්න රනිල් මහත්තයෝ. එයත් ඔහම තමයි. එයා ඔහම නෙවෙයි. උවිතත් වැඩි. එහෙම හිටපු නන්දෙත් එළවපු අරගලයට රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මහා කජ්ජක් නෙවෙයි. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ පැනලා ගියේ අපායේ දොරටුව පෙනිපෙනි. රනිල් වික්‍රමසිංහට අපි කියනවා පරිස්සම් වෙන්න. ඔබට අපාය පෙන්වන දවසක වැඩි ඈතක නැහැ මෙතන ජනතාව. වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු රජය සිදු කරමින් සිටින මර්ධනයට එරෙහිව ජනතා නැගිටීමක් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඉදිරියේදී ජනාධිපතිවරයාට අධි ආරක්ෂිත කලාපයක හුදකලා වීමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර මර්ධනයට එරෙහිව දැවැන්ත විරෝධතාවයකට සූදානම් බව වෘත්තීය සමිතිද පවසනවා. මේ පාර්ලිමේන්තුවෙන් අටවගන්න ජනාධිපති ධූරයා තමන්ගේ ඔළුවට ගහලා මේ ජනතාව මෙතන මේ එල්ල කරන මර්ධන ක්‍රියාමාර්ග රනිල් වික්‍රමසිංහ නතර කළ යුතුයි. ඔහු හිතනවා නම් හමුදා බැරක් අරහා පොලිස් බැරක් අරහා මේ රට පාලනය කරන්න.
ඒක රනිල් වික්‍රමසිංහ දකින වීරු සීනිය කියලා නැවතත් අපි කියන්නේ. බර රනිල් වික්‍රමසිංහ තේරුම් ගන්න ඕන. ඔයගලන්ට තවත් ඔය අධ්‍යාරක්ෂක කලාප පොඩි කරගනිමින් ගුලක් ඇතුළට රින් ගන්න සිද්ධ වෙන බව. මේ රටේ ජනතාවගේ කලාප ඊට වඩා ලොකුයි. ඒ නිසා මේ ජනතාවගෙන යන අරගලයේ මේ ජනතාවගේ මැදිහත් වීම කිසිසේත්ම නතර කරන්න රනිල් වික්‍රමසිංහලාට හැකියාවක් නොවන බව අපි සාතික කරනවා. දැන් රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ ඒක පැත්තකින් සමාජයේ බියවද්දා රට පාලනය කරන්න අනිත් පැත්තේ රාජපක්ෂගේ උකුලේ නැලවෙන බලු පැටියක් වගේ තමයි රනිල් වික්‍රමසිංහ මේ හැසිරෙමින් තිබෙන්නේ. ඒ නිසා උන් සතුට කිරීම සඳහා තමයි මේ ප්‍රහාර දියත් කරන්නේ. ලක්ෂ 60 ආපු ගෝඨාභයට මොකද සිද්ධු? මධ්‍යම රාත්‍රියේ රෑ රටින් පැනලා යන්නත් එයාපෝට් එක වටේ කරකි කරකි ඉඳ සිද්ධුන දවසකම මහින්ද රාජපක්ෂට මොකද සිද්ධුන්නේ? අර්ලියගහ මන්දිරෙන් පැනලා ගිහිල්ලා නාවික හමුදා බැරක් එක ජීවත් වෙන සිද්ධුනක් සැලකිය යුතු කාලය. මොකද ඒකෙන් පෙන්නුම් කරන්නේ? ඒකෙන් පෙන්නුම් කරන්නේ මේ සියලු බලයන්ට උඩින් ජනතාවගේ බලය තිබෙන බව. ඒ නිසා මේ කිසි ජනවරමක් නැති පුස් මිනිහෙකුට මේ රටේ ජනතාවගේ මේ අරගලය නතර කරන්න බෑ. කෙටි කාලයකට මේ මර්ධනකාරී පිළිවෙත හරහා රනිල් වික්‍රමසිංහලාට තමන්ගේ බලය පවත්වාගෙන යන්න පුළුවන් වී දිගු කාලීනව මේ මර්ධන පිළිවෙතම තමයි රනිල් වික්‍රමසිංහලාට එරෙහිව නැගිටින්නේ කියන එක මතක තියාගන්න ඕනේ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්නයි බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝණුයි තමයි මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ. ඉතින් ඒ අයගේ නියෝග මත ව්‍යවස්ථාව කඩ කරමින් වැඩ කරන පොලිස් නිලධාරීන්ට අපි අනතුරු අඟවනවා. උන් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීම ඇතුළු නෛතික මාර්ගයෙන් කළ හැකි සියලු දේවල් කරනවා. සා උන්ට ඒවට පුද්ගලිකව කියන්න වෙනවා. ඉදිරියට හරි මේ ජනතාවගේ උද්ඝෝෂණ වලට මේ ආකාරයේ මර්ධන එල්ල කිරීම ගැන උන්ට දෙවරක් හිතන්න වෙනවා. දැන් මේ පෙළපාලියකට ගියාම එල්ලව හෙල්ලව ගහන්න කියලා කොයිද තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවෙන් අපි ආනවා මේ පරණ නීති ගැනලා මේ කරන මර්ධනේ තේරුම මොකක්ද? මේක සම්පූර්ණ වෛරක්කාරී ක්‍රියාමාර්ගයක් බවට මේක පත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ தත්ත්වේ පරාජය කරන එක නියතයි. විශේෂම අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ අනීතිකව මේ නීති විරෝධී ආණ්ඩුව මේ අත්අඩංගු ගැනීම ඉතාමත් නීති විරෝධී. මේ අපි බලාපොරොත්තු වෙනවා විශේෂම අධිකරණයෙන් අපිට සාධාරණ ඉෂ්ට වෙයි කියලා විශ්වාසයක් අධිකරණය කෙරෙහි තබනවා. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච පාර්ලිමේන්තුවකින් තමයි ඔයා අද රජකම් කරන්නේ. සා ඕක වැඩිකල් වළංගු එකක් නිසා අපි අවධාරණය කරනවා මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාර ලෙස සටන මේ අරගලය ඉදිරියට ගෙනියන්න අපි සූදානම්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳුම්කරු සහෝදරයා වසන් සහෝදරයා ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳුම්කරු හාමුදුරු සිරිදම්ම හාමුදුරු ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී හසාන් සහෝදරයව මේ වෙනකොට සිරගත කරලා දින 37ක් වෙනවා. දින 37ක් ඉක්මවා ගිය මොහොතක තමයි මේ මොහොත. ඒකට අපි ගත්තොත් එහෙම නැහැ. අඩුම ධර්මයේ මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු රනිල් අඩුම ධර්මයේ සහෝදරවරු මේ දින 37 ඇතුලේ අඩුතර උසාවියකටවත් මේ සහෝදරවරු ඉදිරිපත් කරන්න දාලා මැදිහත් කිරීමක් තවමත් කරලා නැහැ. පළමු අරගලයට වඩා දෙවන අරගලය දරුණු විය හැකි බවත් තමා ජනතාව සමග එක්ව දෙවැන්ත අරගලයකට සූදානම් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සමග ජන බලවේගයේ කැස්බෑව ආසන බලමණ්ඩල රැස්වීම අමතමේ. කාලය එළඹිලා තිබෙනවා. තව ටික මොහොතකින් අපි සියලු දෙනාම අරගලයේ පළවෙනි පීවර වගේ නෙමෙයි මෙදා පාර පොදු ජන යුගයේ බිහි කරන දෙවැන්ත අරගලයකට මුළු රටම සූදානම් වෙන්නට ඕන. ලක්ෂ 220ම එක රොදට එක මිටට ඒක රාශි වෙන්නට ඕන. අර නාගරාජ ඇඳවිල්ල වගේ නේද මේ අරගලය මැඩ පවත්වන්නට කරපු රංගනය. බලන්න බොහොම ලස්සනට කරානේ. ඉස්සෙල්ලා කිව්වා කපුටට පළයන් ගෙදර කියලා. කපුට ගියා මුදල් ඇමති. ඊට පස්සේ කිව්වා අගමැතිර ගෙදර යන්නේ කියලා. එයා කිව්වා මට නිකන් යන්න බෑ මට ගහගෙනමයි ගෙදර යන්න ඕන කියලා. එයා මයිනගෝගමටයි ගෝඩකෝගමටයි ගහගෙන යත් ගියා ගෙදර. රටේ ජනතාව නැගිටලා ජනාධිපතිවරයව ගෙදර යවුවා. මයිනවයි ගෝඨවයි ගෙදර යවලා මොකද කරපු වෙනස? කිසි වෙනසක් නැහැ. එදා සුදුලුණු වලින් ගැහුවා, මෙදා ගෑස් වලින් ගහනවා. එදා සීනි වලින් ගැහුවා, මෙදා ගල්ලඟුරු වලින් ගහනවා. එදා පොල් තෙල් වලින් ගැහුවා, මෙදා හැම එකෙන්ම ගහනවා. මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය 2005 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ ලියූ ග්‍රන්ථයක් අපේ පුත්‍රාග්ගයේ තිබිලා හොයාගන්න ලැබුණා. එහි මාතෘකාව තමයි දේශපාලනය සහ ධර්මය. අපූරු මාතෘකා දෙකක් නේද? අද නම් මේ දෙක යා දෙක නොරත රත වගේ තමයි පේන්නේ. හොඳේ මේ කුඩා පොතට පෙරවදන ලියා ඇත්තේ ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනායක ස්වාමින් වහන්සේ. මේ කුඩා පොත් පිංචේ 46 පිටුවේ සිට 49 දක්වා රනිල් වික්‍රමසිංහ ලියා ඇති දේ ඔහු අද කරමින් සිටින දේ අතර ඇති ආහස්සට පොළොව වගේ පරතරයක් වෙනසක්. එහි එක් තැනක රනිල් වික්‍රමසිංහ මෙහෙම ලියලා තියෙනවා. ඡන්දයෙන් පත්කර ගැනීම සඳහා ඡන්ද ව්‍යාපාර අවශ්‍ය වෙනවා.
ඒ ඡන්ද ව්‍යාපාර තුල ප්‍රචණ්ඩත්වය වෛරයේ ඊර්ෂ්‍යාව අනිවාර්යයෙන්ම දක්නට පිළිවන්. එහෙම ලියන රනිල් වික්‍රමසිංහ මෙන්න මෙහෙමත් පවසනවා. ජාති ભેද, පන්ති ભેද, ආගම් ભેද වපුරුවමින් බොහෝ ආණ්ඩු බිහිවෙනවා කියලා. ඒ ආණ්ඩුද අන්තිමටම ඒ බෙදීම් විෂමතාවයන් නියෝජනය කරමින් ක්‍රියා කරනවා කියලා. අපේ රටේ නම් ඉතින් අද වෙනකන් ආණ්ඩු ඒකනේ කරමින් ඉන්නේ නේද? ඒකනේ කළේ ආගම් ජාති කුල ભેද වපුරනවා. එමතින් බලය ගන්නවා. අරගෙන අපිව කොල්ල කනවා නේද? අන්තිමට ඒකනේ වුනේ. දැන් රනිල් වික්‍රමසිංහ ඒ පොතේ මෙන්න මෙහෙමත් ලියලා තියෙනවා. මහජන ඡන්දයෙන් තෝරාපත් කරගත් රජයන් පවා මිනිස් අයිතිවාසිකම් යටපත් කරන අවස්ථා තියෙනවා කියලා. කවුද මෙහෙම ලියන්නේ? 2005 දී රනිල් වික්‍රමසිංහ. ඒ කියන්නේ වත්මන් ජනාධිපති දැන්. දැන් ඇත්තටම ඔහු කියන විදිහට මහජන ඡන්දයෙන් පත්තුණු ආණ්ඩුත් මිනිස් අයිතිවාසිකම් යටපත් කරනවා නම් ආයේ ඉතින් මම කළහම මොකෝ කියලා හිතුවද දන්නේ නෑ නේද? මේ යක්ෂ ක්‍රූර මර්ධනයක් ආරම්භ කරලා තියෙන්නේ නේද? මොකෝ ඉතින් රනිල් වික්‍රමසිංහ අද මේ ජනාධිපති වෙලා ඉන්නේ මහජන ඡන්දෙනුත් නෙවෙයිනේ. දැන් මේ පොතේම තව මෙහෙමත් ලියලා තියෙනවා. මහජන ඡන්දයෙන් බලය ගත්ත හිට්ලර් අන්තිමට ඒකාධිපතියෙකුත් වුණා කියලා. ඉතින් දැන් මේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් එහෙම හිතිලද දන්නේ නෑ නේද? මම මහජන ඡන්දෙනුත් නෙවෙයි ජනාධිපති වුණේ. 69 ලක්ෂයේ ජනාධිපති කැමැත්තෙන්ම ගෙදර ගියා. මම ආවේ ඒ පින නිසා. අනෙක මාව පත් කරගත්තේ රාජපක්ෂල. මම මොනවා කළත් ඒ වැරද්දත් ඉතින් අන්තිමට උන්දලා පිටම තමයි නේද? එහෙම හිතලද දන්නේ නෑ හිට්ලර්ගේ පාර දිගේ යන්න හදන්නේ කියලා අද අපට ඔබෙන් ප්‍රශ්න කරන්න වෙනවා. එහෙමත් නැත්නම් තමන්ගේ මාමවන JR ගිය පාර දිගේමද මේ යන්ට හදන්නේ? මේ රනිල් වික්‍රමසිංහ ලියූ, ඒ කියන්නේ මේ දේශපාලනය සහ ධර්මය කියන පොතේ මෙහෙමත් තියෙනවා. ඒකනේ අප්පා පුදුමේ කියන්නේ. මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නා පාලන ක්‍රමයකින් පමණක්ම පිළිතුරු උත්තර ලැබෙන්නේ නෑ කියලා. ඒකනම් සහතික ඇත්ත ජනාධිපති රනිල්. මොකද දැන් 1948 ඉඳලම අපේ රටේ ජනතාව ඡන්දයෙන් තමයි පාලකින් පත් කළේ. අන්තිමට ඉතින් උන්දලා අද අපට බාර දීලා තියෙන්නේ බංකුලුත් රටක් නේද? ආයේ ඉතින් ඔබ ලියා ඇති ඒ වගන්තියට නම් අම්මපක් කටේ ඩොලර් ටිකක් දාන්නම වටිනවා. හොඳේ වැදගත්ම දේ ඔබ ලියා ඇති ඊළඟ කොටස, ඒ කියන්නේ ධර්මය කියන කොටස. ඔබ අදහස් කරන්නේ මෙන්න මේක විය යුතුයි. නිවැරදි පිළිතුරු සඳහා බුදුන් වහන්සේ රාෂ්ට්‍රපාලකින්ට කළ දේශනා වැදගත් බව ඔබ එහි ලියා තිබෙනවා. රජෙකු පිළිපැදිය යුතු සක්විති ගුණධර්ම චක්කවත්ති සිහනාද සූත්‍රයේ සඳහන් බවත් ඔබ මේ ග්‍රන්ථයේ ලියා තිබෙනවා. රටේ වැරදි වැඩ නොකරන පරිදි කටයුතු කිරීම, දුප්පත් මිනිස්සුන්ට පිහිටවීම, සිල්වත් පැවිදි උතුමන්ගේ අවවාද පිළිපැදීම, දුප්පත්කම නිසා රටේ අපරාධ වැඩි වෙන බව, සමාජ පරිහානියට හේතු වන බවත් මේ චක්කවත්ති සිහනාද සූත්‍රයේ ඇතුළත් බව ඔබ ලියා ඇති මේ ග්‍රන්ථයේම සඳහන්. දැන් තමයි අපට අහන්න තියෙන ප්‍රශ්න ටික අහන්න යන්නේ. මෙතරම් ධර්මය දන්න ඔබතරම් ධර්මය කියවලා අනුදැන වදාළ කෙනෙකු අපේ රටේ පාලකින් අතර නැති බව ඊයේ පෙරේදා ස්වාමින් වහන්සේ නමකුත් දේශනා කරානේ. තරුණ කාලේ නම් ඉතින් ධර්මයේ දන්නේ නැතිකමට බට්ලන්ද පැත්තේ කරක් ගැහුවා කියලා හිතමුකෝ. දැන් වයස 74යි. ගිනිගත් නිවස පුරාවටම තිබිලා තියෙන ත්‍රිපිටකයේ ඇතුළු ආගමික ග්‍රන්ථ, ගේ පුරාම තිබිලා තියෙන බුදු පිළිම, එහෙම මහා බෞද්ධ අනුගාමික ඔබට තමන්ගේ 50 වසරක මහජන සේවා ජීවිතය තුළ මේ චක්කවත්ති සිහනාද සූත්‍රයේ සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි දුප්පත්කම මේ රටෙන් තුරන් කරන්න බැරි වුණානේ නේද? ඒ සඳහා හරිහමන් මගකට මේ රට ගෙනියන්න බැරි වුණානේ නේද? අද මේ තරුණ තරුණීන් පාරට එන්නේ මොන දේශපාලන පක්ෂවල උසිගැන්වීම මත වුණත් ප්‍රධාන සාධකයේ මහපොදු සාධකයේ පොදුයි. ඒ තමයි ඉමක් කොනක් පේන්නේ නැති අවිනිශ්චිත අනාගතය. ජනාධිපති රනිල්ගෙන් මෙහෙම අහන්නම්. තමුන්නැහැලගේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එකම එක මන්ත්‍රී ඇමති කෙනෙකුගේ දරුවෙකුවත් මෙහෙම පිකට් වලට එනවද? නෑනේ. කොළඹ තියෙන නයිට් ක්ලබ් වලට රෑට පිරෙන, 5-star හෝටෙල් වලට රෑට එකතු වෙන තරුණ උන් මේ විදිහට කඳුළු ගෑස් කන්න, ජල බවුසර් පහර කන්න එනවද? නෑනේ. මොකද උන් ධනවත් පෝසත්, අනාගතය ස්ථිරයි.
මේ පාරට එන්නේ ස්ථිර අනාගතයක් නැති කොල්ලෝ කෙල්ලෝ. පාරට ආවා කියලා අනාගතය ස්ථිර වෙනවා කියලත් නෙවෙයි මේ අපි කියන්නේ. හොඳේ මේ රටෙන් 80%කටම අනාගතයක් පේන්නේ නැහැ. තමුන්ලා එහෙම අනාගතයක් හදයි කියලා විශ්වාස කරන්න තරම් තමුන් නැහැලගේ ඉතිහාසය තුල සාක්ෂිත් නැහැ. ඒ නිසා දේශපාලනයයි ධර්මයයි දෙකම හොඳට දන්න ජනාධිපති රනිල් හිතාගෙන ඉන්නවා නම් ආරක්ෂක කලාප නම් කරලා ඒ ඇතුලේ සදාකල් ජීවත් වෙන්න, දොස්තරලගේ කටවල් චක්‍රලේක වලින් වහලා මන්ද පෝෂණයෙන් රට බේරගන්න, මාධ්‍ය මර්ධනියට අලුත් පනත් ගෙනල්ලා ඇත්ත කතා කරන මාධ්‍යවේදීන් නිහඬ කරන්න, එහෙමනම් ඉතින් හමුදා බලයකුත් එක්ක ලෝකෙම අල්ලන්න ගිය හිට්ලර්ට වුණු දේ ආයේ කියවන්න කියලා මතක් කරනවා. කළු කපුටා සුදු වෙනතුරු, මෝල් ගහේ දලුලනතුරු, මේ දේශපාලන පප්පලට මේ රට හදන්න බෑ කියන එකත් පාට පාට තොප්පි දාගත්තු වහල්ලුන්ටත් මතක් කරමින් අද මර්ධනය මේ තරුණීන් ළඟ වුණාට ඔව් බොහෝ විට හෙට දවසේ හෙට උදේ ඔබේ ගෙදර දොරටත් තට්ටු කරාවි කියලා මතක් කරනවා. අපි කවුරු කවුරුත් මතක තියාගත යුත්තේම අපේ දොරට තට්ටු කරනකන් නිහඬව නොසිටිය යුතු බව තමයි අද ටෙලිවැකිය අවසන් කරමින් ලියා තබන්නේ. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තරය සහාය අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රේ පවසනවා. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ නිව්යෝර්ක් හි පැවැත්වෙන 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමේ. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදී තිබෙන තත්ත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. රටවල් සමග සාකච්ඡා කරමින් එකිනෙකා අතර විශ්වාසය ගොඩනගා ගැනීමට අපි කටයුතු කළ යුතුයි. අපේ රට තුළ දිගු කාලිනව පැවති සමාජ නොසන්සුන්තාවයෙන් හා විරෝධතාවලින් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සිය මංගල කතාවේදී ප්‍රකාශ කළේ රට ඉල්ලා සිටින සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවයි. යෝජිත ව්‍යවස්ථාදායක හා ව්‍යවස්ථාමය සංශෝධන හරහා වගේම ස්වාධීන මහජන අධීක්ෂණයකට ලක්වන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කිරීමෙන් මේ තත්ත්වය ශක්තිමත් වේවියයි අපි අපේක්ෂා කරනවා. ඒ ක්‍රියාවලිය සඳහා අපි කැපවෙනවා. මෑත කාලයේ සිදු වූ සිදුවීම් පිළිබඳව අපි දැනුවත්. අපේ ජනතාව මුහුණ දෙන ආර්ථික සමාජ දුෂ්කරතා ගැන අපි රජයක් විදිහට අතිශයින් සංවේදී. ජාත්‍යන්තර මුල් අරමුදල සමග අපි සාකච්ඡා කළා. එහි කාර්යමණ්ඩල මට්ටමේ අවබෝධතාවයකට පැමිණීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. මේ අවස්ථාවේදී අපිට විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ කළේ කිසිදු පුරවැසියෙකු ආහාර හිඟ නිසා පීඩාවට පත්වන්නේ නැතිව තියන්න, සියලුම දරුවන්ට හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න, සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්න අපි කැප වෙනවා. මේ අභියෝග සියල්ල ජය ගන්න ශ්‍රී ලංකා රාජ්‍යය කැප වෙලා ඉන්නවා. ඒ සඳහා ජාත්‍යන්තරයේ උදව් අවශ්‍ය වෙනවා. ප්‍රවෘත්ති අවසන් සතිය ඔබට වැඩසටහන සමගින් දැන් ඔබට එක්විය හැකි සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.